ඇතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් වෙත තර්ජනාත්මක දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් අද මැතිවරණ නිරීක්ෂකයන් සියා ප්‍රසාදය පළ කර සිටියා. එය මනාවරණයක් සිදු කළා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින්. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙනෙක් වෙත තර්ජනය කරන ලද දුරකථන ඇමතුම ලැබී ඇත්තේ විදේශයකින් බව. එසේනම් අප ශ්‍රී ලංකා රජයෙන් එමෙන්ම පොලිස්පති චන්දන වික්‍රමරත්න මහත්මාගෙන් ඉල්ලා සිටිනවා මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙස කරුණාකර මෙම පරීක්ෂණ ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් වෙත බාර දෙන්න. තමන්ට නොහැකියාවක් තිබේ නම් මෙය ට්‍රැක් කරගන්න නැත්නම් මෙය සොයාගන්න එය තමයි වඩාත් සුදුසුම පියවර. මෙලෙස එකම දුරකථන අංකයකින් අඛණ්ඩවම තර්ජන ලැබෙද්දී WhatsApp පණිවුඩ ලැබෙද්දී පොලිසියට එය සොයා ගැනීමට නොහැකිවීම ලැජ්ජාවට කරුණක්. අනෙක් පසින් ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය දරුණු අගහදයකට ඇදගැමීමක් සහ අභියෝගයට ලක් කිරීම. කඩිනමින් මීට අදාළව පියවර නොගතහොත් අපට විශ්වාස කරන්නට සිද්ධ වෙනවා ශ්‍රී ලංකා පොලිසියත් නිද්‍රාශීලී සහ මීට යම් ආකාරයකට ආශිර්වාදයක් සිදු කරන බව. ජනරජය උසුලන ප්‍රධාන පුරවැසියා පාලකයා ලෙස ජනාධිපතිවරයාගේ වැදගත් සහ ජනාධිපතිවරයාට අත්හළ නොහැකි අයිතියක් වන්නේ මැතිවරණ පැවැත්වීම සඳහා පහසුකම් සැලසීම. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මීට යහපත් සහනදායි පිළිතුරක් ලබා දෙයි කියා. මෙවර අපේක්ෂකයන් සංඛ්‍යාව 80,000කට වැඩි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.